අයිබන්ධ වේ පුතේ. හර මේකත් මේ ඩිස්කෂන් එකත් පුතේ පහුගිය දවස්ක දුන්න MCQ paper එක තිබිච්ච ප්‍රශ්න තුනක්. සාමාන්‍ය 10 වෙනි පාඩම පදාර්ථයේ ආන්තර ගුණ කිව්ව ගම ළමයි උනාට වැඩි එක සහැලුවට ගන්නත් හදනවානේ. එනිසා මගේ paper එක දානකොට ඒ පාඩම් තුනෙන් දා ප්‍රශ්න තුනට හොඳ ප්‍රශ්න තුනක් දැම්ම. හොඳ කියන්නේ මෙහෙමයි. ඉතින් මහා ලොකු අමාරුමත් නෙවෙයි. හැබැයි ඉතින් ටිකක් හදාගෙන යනකොට පොඩක් වෙලාව යනවා. චුට්ටක් කල්පනා කරන්න එක වැඩිපුර තියෙනවා. ඒ වගේ ළමයි මම එහෙම දැම්ම ප්‍රත්‍යස්ථතාවයේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ප්‍රත්‍යස්ථා ප්‍රශ්නය කියන්නේ මෙහෙමයි. එකම ද්‍රව්‍යයෙන් සාදපු සමාන උස A කියන කුළුණේ ආරයේ සිඹලාර ඝන සිලින්ඩරයක් B කුළුණේ අභ්‍යන්තරයේ R බාහිර R දෙක බාහිර ආරයේ 2R වෙච්ච කුහර සිලින්ඩරයක් C අභ්‍යන්තරයේ 2R වෙච්ච බාහිර ආරයේ 3R වෙච්ච කුහර සිලින්ඩරයක්ලු. දැන් ඒ දරුවෝ ඒ පේපර් දීපු දරුවෝ ගාවේ ප්‍රශ්න තියෙනවනේ. ABC කුළුණු මත සමාන බාහිරයන් තිබ්බම ඒවා මත හදාගන්න සම්පීඩන අතර අනුපාතය කීයද? සම්පීඩන අතර අනුපාතය. හරි. මෙහෙමයි පුතේ. දැන් F බෙදීම ඒ සමානයි Y වතාවක් E යට L. හරි. සම්පීඩනයක් ලියනකොට එන්නේ පුතේ F L යට Y A. දැන් මේ ප්‍රශ්නේ පුතේ හොඳට තේරුම් ගන්න ප්‍රශ්නේ පැහැදිලිව කියන එක සමාන උස සිලින්ඩර්ලු එකම ද්‍රව්‍යලු හදලා තියෙන්නේ. හරි. සමාන බාරයලු තියෙන්නේ. එක සමාන උස සිලින්ඩර් එකම ද්‍රව්‍යයෙන් හදලා තියෙන Y සමානයි එකම බර තියන්නේ. ඒතර හටගන්න සම්පීඩන කෙලීම හරස්කඩට ප්‍රතිලෝම සමානුපාතිකයි. ඒකේන සිලින්ඩරය ගන්නකො A සිලින්ඩරය හරස්කඩ පයි සිම්පල R වල වර්ගනේ. B සිලින්ඩරේ මෙහෙමනේ තියෙනවා කියන්නේ අභ්‍යන්තර කුහරය ආරයේ R මේක ආරයේ 2R. ඒතර ඒකේ පයි වරක් 2R වර්ගෙ ඍණ පයි වරක් R වර්ගය. ඒතර 2 වර්ග කරාම 4යි 1ක් අඩු කරාම 3යි පයි R වර්ගය. එයාගේ හරස්කඩ වර්ගඵලය. සී සිලින්ඩරේ කුහරේ අරය 2R බාහිර අරය 3R 2R සහ 3R. ඒතර ඒක හරස්කර වර්ගඵලය ලියද්දි පදාර්ථයෙන් හරස්කනේ ගන්න ඕනේ විභාග රචනා ගණන් වලත් මේ කොණ වෙලා තියෙන මීට කලින්. පයි වරක් 3R කෙනෙක් කෙනාගේ වර්ගයෙන් අඩු කරන පයි වරක් 2R කෙනෙක් කෙනාගේ වර්ගය. 3 වර්ග කරා 9යි 2 වර්ග කරාම 4යි 9න් 4ක් අඩු කරාම 5යි. 5යි පයි R වර්ගය. තේරුණාද? හරි නේද? මේකෙන් මේ වෘත්තය අඩු කරනවා. එතකොට මේගොල්ලෝගේ හරස්කඩවල් අතර අනුපාතය ගත්තොත් පයි R වර්ගය A ගේ හරස්කඩ. හරි. B ගේ හරස්කඩ 3යි පයි R වර්ගය. හරි. C ගේ හරස්කඩ 5යි පයි R වර්ගය. පයි R වර්ගය කපලා දැමන පස්සේ ඉතුරු වෙන්නේ 1ට 3ට 5. ඕ තමයි කුළුණු තුනේ හරස්කඩ වර්ගඵලවල අනුපාතය. අහන්නේ ඔය හටගන්න සම්පීඩන අතර අනුපාතයනේ. සම්පීඩනය හරස්කඩ ප්‍රතිලෝමයිනේ. කෙලිම මේවා එක යට කරලා ගන්නවා. හරි. සම්පීඩන අනුපාතයද 1 යට 1 අනුපාත ලකුණ 1 යට 3 අනුපාත ලකුණ 1 යට 5. ඔය කොහොම නෙමෙයි මම උත්තර තියලා තියෙන්නේ. ඔහොම උත්තරයක් තියලා නැහැ පුතේ. සේරම 15 ගුණ කරමු. 15 ගුණ කරා මේක 15ක් වෙනවා. මේක 15 ගුණ කරා 5ක් වෙනවා. මේක 15 ගුණ කරා 3ක් වෙනවා. හොඳේ. මේ කුළුණු වල හරස්කඩවල් අතර අනුපාතය මේ කුළුණු වල හටගන්න සම්පීඩන අතර අනුපාතය 15ට 5ට 3යි. ඒතර මේ ප්‍රශ්න වතෝර ගත යුතුව තිබු උත්තරේ පළවෙනි උත්තර. හරි. ඊට පස්සේ හොඳේ ඊට පස්සේ ළමයි දුස්රාවිතාවෙන් මම ওই পেපර් එක දාලා තිබිච්ච MCQ එකත් බලමු. හරි. දුස්රාවිතාවේ ප්‍රශ්නේ මෙහෙම කියනවා. ජල බඳුනක පෘෂ්ඨයේ මත විසිරු ආහාර ලබන විවිධ අරය ඇති මඩ අංශු ඒවා මුදාහල මොහොතේම ආන්ත ප්‍රයෝගයෙන් පහළ ගමන් කරනවලු. හරි. ජලප්‍රියයිනේ රචනා ගණන් වලත් වගේ සීන් තිබිලා තියෙනව නේද? එමාංශුල කුඩා මරය තියෙන එක R එකලු එයාට පතුලට එන්න යන කාලේ T එක. විශාල මරය තියෙන එකන R දෙකලු එයාට පතුලට එන්න යන කාලේ T දෙකලු. R 1 දන R 2 බෙදීම 2 අරය තියෙන එකන පතුලට එන්න යන වෙලාව මොකද්ද? හරි. ඒතර මතක් වෙන ඕන දේවල් ලියාගමුකෝ අපි. ආන්ත ප්‍රවේගය කියන එක ලියනවා 2 A වර්ග G රෝ රට රෝ ඩොට් බෙදීම 9 ඊට. හරි. මතකයිනේ. ඒතර මේකට දාපු වඳුන දාපු විලේ ඉඳලාම අංශු ආන්ත ප්‍රයෝගයෙන් වැටෙනවා නම් මුලේ ඉඳලාම ඒකාකාර ප්‍රයෝගයෙන් වැටෙන්නේ ආන්ත ප්‍රයෝගේ ලියන්න පුළුවන් ඒ වැටෙන් තියෙන උස බෙදීම කාලය කියලා. හරි. උස බෙදීම කාලය. එතන මේ මඩ අංශු සංසන්දනය කරනකොට ඒගොල්ලෝ එකම වෙනස දෙන අරේ විතරයි වෙනස් වෙන්නේ. අරේ වෙනස් නිසා තමයි ගත වෙන කාලය වෙනස් වෙන්නේ. නැත්නම් මඩ අංශු වල ඝනත්ව ද්‍රවයේ ඝනත්වය ද්‍රවයේ දුෂ්ටතා සංගුණකය වැටෙන් දෙන උසේ ඔක්කොම සමානයි. ඒවා තේරුම් ගන්න ඕනේ මඩංශු වල අරේ වර්ගයයි කාලය අතර සම්බන්ධය ප්‍රතිලෝමයි. නැත්නම් කාලය කෙනෙක් කෙනා මඩංශු වල අරේ වර්ගෙත් එක්ක තමයි ඔහොම තමයි යන්නේ. හොඳේ? තේරුණා. එහෙම ලියන්නත් පුළුවන්. නැත්නම් මඩංශුවක අරේ කාලේ බූලේට අඩු ලෝමයි වගේ ප්‍රතිලෝමයි වගේ ලියන්නත් පුළුවන්. හරි? අරේ වර්ගය අනුලෝමයි 1 යට T.
නැත්නම් අරය අනුලෝමයි කැරටිගේ මූලය ඔන්න ඔය වගේ ලියන්න පුළුවන්. මම කියනවා දැන් අර මගේ සමානුපාත ක්‍රමනේ මේක හදන්න යන්නේ. අරය R1 එච් එක්කනාට පතුලට එන කාලේ T එකලු, අරය R2 එක්කනාට පතුලට එන කාලේ T දෙකලු. හරි, එහෙනම් අරය R1 දන R2 බෙදීම දෙකේ කෙනාට පතුලට එන්න යන වෙලාව කීයද? ඔය තමයි අහලා තියෙන්නේ. තේරුණාද? Yes. ඒක අහන්නේ ඒ අහන උත්තරේ තියන්න ඕනේ T1 T2 ඇසුරින් තියන්න ඕනේ. T1 T2 ඇසුරින්. මෙහෙමයි. R1 කියන එක ලියන්න පුළුවන් අනුලෝමයි 1ට T1 එකේ මූලය කියලා. R2 කියන එක ලියන්න පුළුවන් අනුලෝමයි 1ල් T2 එකේ මූලය කියලා. හරි. දැන් මේක අපි දැන්ට නිකන් මොකක් හරි අකුරක් දාමු සිම්බල් R කියලා. හරි. එහෙනම් සිම්පල් R ලියන්න පුළුවන් අනුලෝමයි 1ට T එකේ මූලය කියලා. නේ? T අනුලෝමයි 1ට T එකේ මූලය. දැන් මේ T හොයන්න තියෙන හැබැයි අතන අපි සිමල R කියලා ගත්තේ කාටද? R1 දන R2 බෙදීම දෙකට. R1 දන R2 බෙදීම දෙක තමයි ගත්තේ. හරි. එතන සිමල R වෙනකොට මේක දානවා. 1 යට මුල T දානවා. ඒ සමානුපාතිකයිනේ. R1 වෙනුවා දානවා 1 යට මුල T එක දානවා. එකදු කිරීම මේක දානවා 1 යට මුල T දෙක කියලා ලියනවා. බෙදීම දෙකයි. හරි. වර්ග කරනවා 1 යට T. වර්ග කරද්දි මේ පැත්තේ එක යට මූල T එක දන එක යට මූල T දෙක කියන එකේ වර්ගය. හැබැයි මම ඒකට මොනවත් කරලා නැහැ. හරි, මේ සමස්ත වර්ග කරනවා කියලා පෙන්නුවාට ඉතින් එහාට ඒකට මොනවත් කරලා නැහැ. රයිට්, බෙදීම දෙක වර්ග වෙන්නේ නැති මේ හතරනේ. ඇයි මේ වර්ග කරන්නේ? මේ මූලේ T එකේ මූලේ නැති කරලා ගන්න. හරි, දැන් උඩයට මාරු කරද්දි T රේන උත්තරේ උඩයට මාරු කරලා ගත්තම හතර බෙදන්න එනවාද උවේ? එක බෙදීම මූල T1 දන එක බෙදීම මූල T2 කියන එකේ වර්ගය කියලා. ඔන්න ඔහොමයි. හරි, පැහැදිලිද? මෙන්න මේ ක්‍රමේ සමහරට දැන් අපේ ක්ලාස් දරුවෝ නම් සාමාන්‍ය හුරුයි. වෙන කෙනෙක් මේක බලනවා නම් නුහුරුත් දන්නෙත් නෑ. මෙහෙම පුළුවන් හැබැයි. හරි, මේ ගාල සමානුපාතිකයිනේ. එහෙනම් R වෙනුවට එක යට මූල T, R එක වෙනුවට එක යට මූල T1, R2 වෙනුවට එක යට මූල T2 දානවා. වර්ග කරා මූලේ නැති වුණා. මෙතන වර්ගයක් ආව, දෙක වර්ගල හතරක් ආව. උඩයට මාරු කළා උත්තරේ තිබ්බා. හරි, ඒ තමයි මම දාලා තිබ්බ දුස්රාවිතා ගාන. රයිට්. ඊළඟ මම දාලා තිබුණා පෘෂ්ඨිකාතේ දිනුත් ගානක්. ඒකට ලස්සනයි ඉතින්. හරි, මහා ලොකු දෙයක්ුත් ඒක නෑ. නමුත් ඔක මීට කලින් වාස් පේපර් එක අහුවෙච්ච නැති සීන් එකක් තියෙනවා. තන්තුවකින් එළව වීදුරු කදාවක් දුරපෘෂ්ඨේ යන්තම් ගාවනවා. දැන් අපිට හැමදාම හුරු මොකද්ද? මේ තන්තුවේ ආත තියෙන නැත්නම් දුන්තරාදී පාටාංකේ වෙන්නේ මොකද්ද පුතේ? මේ ගිල්ලලා නෑ, ගෑවිලා විතරයි තියෙන්නේ. හරි, බර එකතු කිරීම පෘෂ්ඨිකාති බල කියලා අපි ලියන්නේ. නේ, මේලා තන්තු ආදිතිය වෙන්නේ වීදුරු කදාවේ බර එකතු කිරීම මෙන්න මේකේ හටගන පෘෂ්ඨිකාති බලය. හරි, මේ ප්‍රශ්නේ මෙහෙම කියනවා. පැත්තක දිග ශ්‍රේණි පහක් බැගින් වෙන තුනී වීදුරු තහඩුවක්. තුනී වීදුරු තහඩුවක් පැත්තක දිග පහයිලු. එතකොට මේ ඝනකම වැඩි ගණන් ගන්න එපා. පැත්තක දිග පහයි. පැත්තක දිග පහයි. හරි. ජලය අන්තං ස්පර්ශ කරාම ධාරයේ දූලි අංශු තිබම ස්පර්ශකෝණ 180ක් වුණාලු. අම්මට සිරි. මං අර විස්තර කරේ ස්පර්ශකෝණේ බිඳුවට හුරු එක්ක යන විස්තර කරේ. එතකොට ස්පර්ශකෝණේ බිඳුව නම් තමයි පෘෂ්ඨිකාති බල කෙලින් පල්ලෙහාට තියෙන්නේ. මොකක් හරි සුළු කෝණයක් තියෙන වෙලාවට පෘෂ්ඨිකාති බල පොඩ ඇලවෙලානේ තියෙන්නේ. මේක ස්පර්ශකෝණේ මොකක් හරි හේතුවකින් දූවිලි වගේ මොනවද තිබිලා අංශ 180ක් වුණාලු. ස්පර්ශකෝණ අංශ 180ක් වුණා පෘෂ්ඨිකාති බල එන්නේ උඩ අතට එන්නේ. සාමාන්‍ය පෘෂ්ඨිකාති බලය ඔක ලකුණු වෙන විදුරු කදාවන්ත පල්ලෙහාට, ස්පර්ශකෝණේ බිඳුව නම් කෙලින් පල්ලෙහාට, සුළු කෝණයක් නම් ඇලේට පල්ලෙහාට, 180 වුණා උඩට එන්නේ. පල්ලෙහාට තියෙන වෙලාවට මොකද වෙන්නේ? බරට පෘෂ්ඨිකාති බල එකතු වුණානේ. උඩට තියෙනකොට අඩු වෙනවා. බරෙන් ඒක අඩු කරන්න ඕනේ. හරි, එතකොට දුන්තර දෙපාඩම් දස බිඳුවයි 3යිලු. ධාර හොඳින් පිරිසුදු කළා වේලලා අරගත්තම ස්පර්ශකෝණේ ආයෙ ශුන්‍ය වුණාලු සාමාන්‍ය තත්ත්වයට ආවලු. එතකොට දුන්තර දෙපාඩම් දස බිඳුවයි 4යි 4යිලු. ජලයේ පෘෂ්ඨිකාති කීයද? හරි, එතකොට ස්පර්ශකෝණේ බිඳුවේදී, ස්පර්ශකෝණේ බිඳුවේනේ 180 වේදී කියලා ලියනවා නම් ඒ වෙලාවේ දුනුතරාදි පාඨාංකය කියනවනේ පුතේ දශම බිඳුවයි 3 කියලා. හරි, දුනුතරාදි පාඨාංක දශම බිඳුවයි 3 හැදෙන්නේ පුතේ කදාවේ බර අඩු කිරීම පෘෂ්ඨිකාති බල උඩට තියෙන අඩු කරනවා. පෘෂ්ඨිකාති බල ලියන්න පුළුවන් පෘෂ්ඨිකාති වරක් ධාරේ දිග කියලා. හරි, ජලයේ පෘෂ්ඨිකාති ගුණ කිරීම ධාරේ දිග. ධාරිතික ගද්දි මේ ධාරිත පෘෂ්ඨිකාති බල තියෙනවා, එහා ධාරිත පෘෂ්ඨිකාති බල තියෙනවා. ඝනකමිති නොගිනිය හැකිනේ. හරි, එඳ එක ගණන් ගන්න බෑනේ. පහේ පහේ දෙන්නේ ගත්තම සෙන්ටිමීටර 10ක් තියෙනවා. පෘෂ්ඨිකාති බල ක්‍රියා කර දිග. සෙන්ටිමීටර 10 කියන්නේ මීටර නම් 0.1.
එතකොට මේකේ මේ රූපේ නෙමෙයි මේකට ගැලපෙන්නේ. හරි. මොකද පෘෂ්ටිකාති බල මේ කියන වෙලාව ඇත්ත දින උඩට. පෘෂ්ටික ආතතිය ගුණ කරා ධාර දෙකේ දිගවල දෙක එකතු වෙනවා. ස්පර්ශ කෝණේ බිඳුවේදී අර සාමාන්‍ය සිද්ධිය එන්නේ. ස්පර්ශ කෝණේ බිඳුවේදී පුතේ දස බිඳුවයි බිඳුව දසම බිඳුවයි 4යි 4නේ. දස බිඳුවයි 4යි 4. සමානයි කදාවේ බර එකතු කිරීම පෘෂ්ටිකාති බල පල්ලෙහාට එන්නේ. T වාරයක් දශමයක. මේ අංක එක මේ අංක දෙක කියලා ගමුකෝ. කදාවේ බර නෙමේ අහන්නේ පෘෂ්ටික ආතතිය අහලා තියෙන්නේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අඩු කරමු නේද? දෙකෙන් එක අඩු කරලා දාමු. හරි. දෙකෙන් එක අඩු කරලා දාද්දී 44න් 30ක් ගියාම 14ක් ඉතුරු. එහා පැත්තේ අඩු කරද්දී W කැපිලා ගිහිල්ලා දෙවර. මේක අඩු කරද්දී W කැපිලා ගිහිල්ලා මේකෙන් අඩු කරනකොට මේ ඍණ ගන්න ඍණ ඍණ ධන වේලා හරි මේ වගේ පද දෙකක් එනවා. T වරක් දශමයක වගේ දෙගුණයක්. එහෙනම් තීරණ උත්තරේ පුතේ 14යි 10 ඍණ 3 බෙදන්න. හරි. දෙක වරක් 10 ඍණ 1. 10 ඍණ 1. බෙදුවම 7යි 10 ඍණ 2ක්. 7යි 10 ඍණ 2යි නිව්ටන් m ඍණ 1. රයිට්. මට හිතනවා පුතේ මේ ගණන් තුන ඇස්සේ මොනවා හෝ ඉගෙන ගන්න දෙයක්. දරුවොන්ට මොකක් හරි ඉගෙන ගන්න දෙයක් අහු වුණාය කියලා. හරි. ඉතින් මේ තියෙන්නේ 10 වෙනි පාඩම. ලේසිම් පාඩම අපි සමන් සලකන පාඩමෙන් මම මගේ පේපර් එක දාපු බහුවර තුනක ඩිස්කෂන් එක තමයි මම ඉවරයක් කරන්නේ. හරි. හැමෙමු තවලස්සන ප්‍රශ්නයක ඉදිරියේදී